එන උත්සව සමයේ හාල් නිකයක් ඇති නොවන ආකාරයට සතොස ගබඩාවලට හාල් නිකුත් කිරීමට කටයුතු කරන්න දැන් වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙනවා. අපේ දිස්ත්‍රික්කයේ වී කිලෝ 47 ලක්ෂයක් විතර තියෙනවා සම්බා. පහුගිය කාලේ අපි අලෙවි කරාට පස්සේ ඉතුරු වෙලා තියෙනවා තව රතුනාඩු වී කිලෝ 29000ක් විතර සතොසට හාල් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යනවා. සතොසෙන් තමයි අපිට මුදල් ලැබෙන්නේ. ඒතකොට ඉතුරු මුදල් අපි රාජ්‍ය ආදායමට බැර කරනවා. මේ අතර ප්‍රමිතියෙන් තොර සහල් වෙළඳපොළ නිකුත් කර ඇති බවට විවිධ පැමිණිලි ලැබෙමින් පවතින බවද අදාළ අංශ සඳහන් කරනවා. ඩයිදු සහල් ඉන් ප්‍රමුඛතාවය ගන්නවා. ගුල්ලන් වැනි කෘමීන් සහිත සහල් මෙන්ම සත්ව අපද්‍රව්‍ය සහිත සහල්ද අතර වෙනවා. එවැනි පරිභෝජනයට නුසුදුසු සහල් පිළිබඳ පැමිණිලි කරන ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මෙවැනි සහල් පිළිබඳව ළඟම ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට පැමිණිලි කළ හැකි. විශේෂයෙන්ම දෙසැම්බර් මාසයේ කතෝලික ජනතාවගේ ආගමික උත්සවයට නසල් උත්සවේ ඒ වගේම තමයි දෙසැම්බර් අවසානයත් එක්ක 2020 වසරට ශ්‍රී ලංකා විදියට හැමදෙනාම හැම වසරකම සූදානම් වෙනවා. වෙළඳපොළ තුළට විශේෂයෙන් මේ දිනවල ක්‍රීඩාකාරයේ බාස් පැමිණෙන බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. මේ පාරිභෝජනීයට සුදුසු භාණ්ඩ වගේම නසුදුසු භාණ්ඩ මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරලා ශ්‍රී ලංකා පුරා සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙසැම්බර් මාස 9 වෙනිදා සිට දෙසැම්බර් මාස 31 වෙනිදා දක්වා විශේෂ ආහාර වැටලීමක් ප්‍රයත්න කරන බලාපොරොත්තු වෙනවා. පාරිභෝජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කල්ලිකුත් තිබු භාණ්ඩ ඒ වගේම සත්වේ පාල ආහාර විශේෂම සහල් වගේ ඒවා සම්බන්ධයෙන් වැඩිපුර පැමිණිලි ලැබෙනවා. සහල් වර්ණ ගැනීම සම්බන්ධයෙන් තියෙනවා ළඟම සෞඛ්‍යාධිකාරී කාර්යාලයට පැමිණිලි කරන්න පුළුවන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගැටලුවක් තියෙනවා. ළඟම සෞඛ්‍යාධිකාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මේ පිළිබඳ තොරතුරු ලබා දෙයි. අපි ඔබගේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් මේ වෙනකොට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් පවතිනවා.